මේ මොහොතේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන ජනාධිපතිවරණයට ආරක්ෂාවට අවශ්‍ය කරන පොලිස් නිලධාරීන් සපයන්න කටයුතු කිරීම ගැන මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න කැමති. මේ තක්කඩි රාජපක්ෂ නඩේට අද මේ අත් කරලා දීලා තියෙන සහ අත් වෙමින් තියෙන ඉරණම ගැන අපිට සතුටක් තියෙනවා. ඒක සාහසික සතුටක්. ඒක වෙන්නේ නැති. ඒ සතුට මහ කාලකන්ණි සතුටක් වෙන්නේ නැති. ගෙවුණු කාලය තුල යුක්තිය මෙහෙම හරහා ලැබිච්ච මත්ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද? එව්වල ඇත්තටම කොච්චර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය තිබුණාද? කිසිසේත් මත්ද්‍රව්‍ය කියලා හඳුනාගත නොහැකි සාම්පල් කීයක් රස පරීක්ෂකවරයාට ලැබිලා තියෙනවද කියලා අපි දැන් තොරතුරු දැන ගැනීම පනත යටතේ ඉල්ලීමක් කරන්න සූදානම් වෙලයි. අපි ඒකත් ලැබුණාට පස්සේ අපි යුක්තියේ නිර්වත මීට වඩා හොඳට අපි හෙලි කරන්න. දැන් ඉතින් මේක බුකිය වැල්ලිලා අට ගහගෙන ගහගෙන ගියාට වැඩක් නැහැ. මේ වෙලාවේ මම කියන්නේ එක කාරණයක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ගැන අපිට පොඩි ආදරයක් ඇති වෙලා තියෙනවා. පොඩි ලව් එකක් තියෙනවා. අත්සනිය දුවට පස්සේ තමයි යම් තැනැත්තෙක් අපේක්ෂකයෙක් බවට පත් වෙන්නේ. රනිල් වික්‍රමසිංහට එයාගේ සිහින ලෝකයේ අපේක්ෂකයෙක් හැටියට ඉන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තාමත් මේ රටේ මැතිවරණ කමිෂන් සභාව පිළිගත්ත අපේක්ෂකයෙක් නෙමෙයි. You're watching the Life Traveler channel. මම නීතිඥ මනෝජ් නානයක්කාර කැඳවුම්කරු People's Tomorrow සංවිධානයේ. මම හිතන්නේ අපි තාමත් සංකීර්ණ තැනකට වැදගත් තැනකට රටක් විදියට මේ මොහොත වෙනකොට අපි ප්‍රවිෂ්ඨ වෙලා තියෙනවා. දැන් අපි දැක්කා පහුගිය කාලේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් බරපතල ආරවුලක් ඇති වෙලා තිබ්බා. අපි දැක්කා විවිධ පාර්ශ්ව තම තමාගේ අදහස් පොලිස්පතිවරයා සම්බන්ධයෙන් ඉදිරිපත් කරමින් සිටිනවා. එතකොට මේ පොලිස්පතිවරයා සම්බන්ධයෙන් විරුද්ධත්වය දක්වන, මේ පොලිස්පතිවරයාගේ පත්වීම සම්බන්ධයෙන් අපි අප්‍රසාදය පළ කරන කණ්ඩායමක් හැටියට අපි අකණ්ඩව අපි ඇයි ඒකට විරුද්ධ වෙන්නේ කියන කාරණය අපි ඉදිරිපත් කරා. හැබැයි අපි දැක්කේ නැහැ දේශබන්දු තෙන්නකෝන්ව පොලිස්පති කරන්න ඕනේ කියන කණ්ඩායම. කිසිදු සාධනීය හේතුවක් ඉදිරිපත් කරන. සමහර අය කියනවා මෙච්චර කල් පොලිසියක් තියෙනවා කියලා දැනුන් නැහැලු. මරු කතන්දර තියෙන. සමහර අයට දැයිලා නැහැ මෙච්චර කල් පොලිසියක් තියෙනවා කියලා. තව සමහර අයට හැංගිලා නැහැ. තව සමහර අයට තේරිලා නැහැ. හැබැයි හැංගිච්ච නැති අයට, දැනිච්ච නැති අයට, තේරිච්ච නැති අයට ඔය පොලිසියටම මොන හරි කරලා දැනගන්න පුළුවන් පොලිසිය කොහොමද කියලා. මොකද අපි දන්නවා පොලිසිය කියන්නේ කොහොම තැනක්ද කියලා. ඒ නිසා මේ එකපාර්ට යුක්තිය පහළ වෙලා, එකපාර්ට යුක්තිය හින්දා මේ රටේ මත්කුඩු නැති වෙලා, එකපාරට පාතාලේ දූරින් භූත වෙලා ගිහිල්ලා නේ මේක මාරයිනේ. දැන් මාර වාව් එකක් දේශබන්දු තෙන්නකෝන් 2023 දෙසැම්බර් 17 ඉඳලා මේ රට ඇතුලේ මාර වාව් එකක් හදලා මොනා කළාද? මත්කුඩු නැති කරලා. දැන් මත්කුඩු නැද්ද? දැන් මත්කුඩු නැද්ද? එහෙමද කියන්නේ? දැන් ඔය දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී සිටින අය කියන්නේ මත්කුඩු නැද්ද? ඔය දේශබන්දු තෙන්නකෝන් වෙනුවෙන් පෙනී ඉන්න අයට අපි කරුණු කීපයක් කියන්න කැමතියි. ඉතාමත් ගෞරවයෙන්, ඉතාමත් ආදරෙන්, ඉතාමත් අනුකම්පාවෙන් මෙන්න මේ ටික කියන්න කැමතියි. තමුන්නාන්සලා මේ ටික දන්නේ නැත්තම් මෙන්න මේ ගැන හොයලා බලන්න. නැත්තම් මොකද ඒ අතර ඉන්නවා අපි ආදරය කරපු, අපි තුල මහාර ගෞරවයක් භක්තියක් තිබිච්ච ඇතැම් මූණු අපි දකිනවා සමහරක් තැන්වල. හැබැයි අපරාදී ඒ වගේ අය මේ වගේ තුට්ටු දෙකේ නිලධාරියෙක් වෙනුවෙන් පාවිච්චි වෙන්නේ, ඒක අපරාධයක්. ඒක අපරාධයක්. මොකද ඒ වගේ චරිතවලින් මේ රටට ඊට වඩා දෙයක් කරන්න තියෙනවා. මේ රට ඒ වගේ අයව විශ්වාස කරන කාලයක් තියෙනවා. මේ රටට කරන්න සේවයක් තියෙනවා. එහෙම තියෙනකොට මේ වගේ තුට්ටු දෙකේ නිලධාරියෙක් වෙනුවෙන් අපරාධේ ඔය අවුරුදු ගාණක් තිස්සේ ඔබතුමන්ලා උපයාගත්ත ඒ කීර්ති නාමය මේ වගේ උකස් කරන්නේ. උකස් කරාට කමක් නැහැ. ඒක බේරගන්න පුළුවන් නම්. හැබැයි දේශබන්දු තෙන්නකෝන් වගේ මිනිස්සෙක් වෙනුවෙන් ඔය උකස් කරන කීර්ති නාමය නිශ්චිතවම අපි කියනවා සින්න වෙලා යනවා කියලා. නිශ්චිතවම අපි කියනවා සින්න වෙලා යනවා කියලා. අපි කරුණු කාරණා කීපයක් කියන්නම්. කැමතිනම් ඒ ගැන හොයලා බලන්න. මීට පස්සේ දේශබන්දු තෙන්නකෝන් වුණියෙන් පාරට බහින්න කලින්
මේ කරුණුකාරණ ගැන තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන්න. මැයි 9 වෙනිදා ගාලු මූදුරට ගහන්න දේශබන්දු තෙන්නකෝන් ඉඩ හැරියාද නැද්ද? ඒ ගාලු මූදුරට පහර දෙන්න ආපු දේශපාලන ත්‍රස්තවාදීන්ට, මහින්ද රාජපක්ෂගේ ත්‍රාඩයින්ට, බීමත් තක්කඩින්ට දේශබන්දු තෙන්නකෝන් ඉඩ දුන්නාද නැද්ද? කවුරු හරි කෙනෙක් නැහැ කියනවා නම් අපි යෝජනා කරනවා එදා දවසේ ගාලු මුදුරට පහර දීපු දවසේ වීඩියෝ පට ටික නැවත අරගෙන බලන්නේ කියලා. එදා දේශබන්දු තෙන්නකෝන් ඒ ඉඩ හැරියේ නැත්තම් මේ රට ගිනිබත් වෙන්නේ නැහැ කියලා තමුන්නාන්සලා විශ්වාස කරනවාද නැද්ද? මේ රටේ ගෙවල් 70 ගානක් 80 ගානක් ගිනිබත් කරලා, මේ රටේ බස් 30 40 ගානක් ගිනිබත් කරලා, මේ රටේ මිනිස්සු මහා කෝපයකට පත් කරලා ජන කලබගෑනියක් ඇති කරන්න කටයුතු කරපු කෙනා දේශබන්දු තෙන්නකෝන් කියලා තමුන්නාන්සලාට තේරෙනවද නැද්ද? තේරෙන්නේ නැත්තම් මම කියනවා මැයි 9 වෙනිදා සිදුවීම් තියෙන වීඩියෝ පට දිහා නැවත ගිහිල්ලා බලලා මේකට උත්තර හොයාගන්න කියලා. දේශබන්දු තෙන්නකෝන් ජනාධිපති මන්දිරයේ තිබිලා හොයාගත්ත සල්ලි මහජන ආරක්ෂක අමාත්‍යවරයාට දෙන්න ඒ මුදල් PR කරන්න එපා කියලා සාගර ලියනගේට කිව්වා කියලා තමුන්නාන්සේලා දන්නවද නැද්ද? දන්නේ නැත්තම් අන්න ඒ සම්බන්ධව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් තියෙනවා. කිව්වොත් ඇඩ්‍රස් එක අපිට දුන්නොත් නඩුවේ බී වාර්තාව අපිට එවන්න පුළුවන් වැඩ ඉන්න තැනකට, වාසය කරන තැනකට, ජීවත් වෙන තැනකට. ප්‍රශ්නයක් නැහැ. අන්න අපිට ඒක එවන්න පුළුවන්. එතකොට ඒ නඩුවෙන් කොටුවේ OIC සාගර ලියනගේ ඉතාමත් පැහැදිලිව තමන්ගේ පොලිසියේ ස්ථානයේ පොත්වල සටහන් දාලා තියෙනවා. දේශබන්දු තෙන්නකෝන් දුරකථන ඇමතුමක් ලබා දීලා කිව්වා මේ මුදල් නඩු භාණ්ඩ ලෙස ලකුණු කරන්න එපා, ඒවා මහජන ආරක්ෂක අමාත්‍යවරයාට යවන්න කියලා. ඒ ගැන තමුන්න දන්නේ නැත්තම් අන්න නඩු වාර්තාවක් තියෙන එක කියෝගන්න. ඉලකානේ දේශබන්දු තෙන්නකෝන් මිරිහානේ පොලිස් අධිකාරිවරයා හැටියට කටයුතු කරනකොට මේ රටේ පුරවැසියෝ 4 දෙනෙක්ව නිරුවත් කරලා පහර දීලා ඔවුන්ගේ ලිංගේන්ද්‍රවල සිද්ධාලේප ගෑවා කියලා සිද්ධියක් තියෙනවා කියලා තමුන්ලා දන්නවද නැද්ද? ඒ සිදුවීම සම්බන්ධයෙන් රටේ උත්තරීතර අධිකරණයේ වෙච්ච ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ නඩුවක් පැවරලා තියෙනවා SCFR 107 ඇලෙයිරක් 2011 කියලා. SCFR මේ දැනගන්න හරි හිමි මම මේ කියන්නේ. SCFR 107 ඇලෙයිරක් 2011 කියලා මූලික අයිතිවාසිකම් පෙත්සමක් කියලා තමුන්ලා දන්නවද නැද්ද? මෙන්න මේ නඩුව සම්බන්ධයෙන් 2023 දෙසැම්බර් මාසේ 11 වෙනිදා ගරු ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දුවක් ලබා දීලා දේශබන්දු තෙන්නකෝන් නැතුළු තවත් 4 දෙනෙක්ව, මේ පුරවැසියෝ 4 දෙනෙක්ව ක්‍රූර අමානුෂික අවමන් සහගත සැලකිල්ලට භාජනය කරලා වද හිංසාවට ලක් කරලා කරාය කියලා මෙරට උත්තරීතර අධිකරණයෙන් දේශබන්දු තෙන්නකෝන්ව වැරදිකාරයෙක් බවට පත් කරා කියලා තමුන්ලා දන්නවද නැද්ද? එහෙම දන්නේ නැත්තම් මෙන්න නඩුව 107 ඇරයිරක් 2011 2023 දෙසැම්බර් මාසේ 11 වෙනිදා තමයි මේ නඩු තීන්දුව ලබා දුන්නේ. ඇඩ්‍රස් එක කිව්වොත් නඩු තීන්දුවේ පිටපතක් අපිට ඉන්න තැනකට එවන්න පුළුවන් දැන ගැනීම සඳහා. දේශබන්දු තෙන්නකෝන් මේ තමන් වැරදිකාරයා වෙච්ච නඩුවට මැයි මාසේ වෙනකොට පුද්ගලිකව ගෙවන්න කියලා තිබ්බ මුදලින් 105ක් වන්දි, ඒ 105 මේ 2024 මැයි මාසේ වෙනකොට ඒ වන්දි ගෙව්වා කියලා තමුන්ලා දන්නවාද නැද්ද? දන්නේ නැත්තම් ඒක විස්තරත් අපිට ලබා දෙන්න පුළුවන්. ඒකෙන් කියන්නේ දේශබන්දු තෙන්නකෝන් පිළිගත්තා තමන් වැරද්දක් කරායි කියලා. එතකොට මෙන්න මේ තත්වය මගහරින්න තමයි දේශබන්දු තෙන්නකෝන් 2023 දෙසැම්බර් මාසේ 17 වෙනිදා
යුක්තිය කියලා ප්‍රචාරක මෙහෙයුමක්. මේක ප්‍රචාරක මෙහෙයුමක්. මේක ප්‍රචාරක මෙහෙයුමක්. මේක ප්‍රොපගැන්ඩා එකක්. ආරම්භ කරේ කියලා තමුන්ලා දන්නවද නැද්ද? ඒක දැනගන්න තරමට පරිණත නැත්තම් ඒක අපේ ප්‍රශ්නයක් නෙමෙයි තමුන්ලගේ ප්‍රශ්නයක් කියලා වත් අඩු කරමේ තමුන්ලා දැනගන්න ඕනි කියලා අපි විශ්වාස කරනවා. මෙන්න මේ කියන සියලු සාධක නිසා තමයි අපි දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් විරුද්ධත්වයේ පළ කරලා තියෙන්නේ. විරුද්ධත්වයේ පළ කරලා තියෙන්නේ. එතකොට පාස්කු දින සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන්ගේ කාර්යය ජනාධිපති විශේෂ විමර්ශන කමිෂන් සභාවේ කියලා තියෙනවා. දේශබන්දු තෙන්නකෝන්ට විරුද්ධව විනය ක්‍රියාමාර්ග ගන්න කියලා. ඒ ගැන මං හිතන්නේ ඔය සමහර අයට දැනගත්තත් වැඩක් නැති වෙලා ඇති. වැඩක් නැති වෙලා ඇති. ඒ නිසා ඊළඟ දේ තමයි යුක්තිය කියලා මෙහෙයුමක් හදලා දේශබන්දු තෙන්නකෝන් වැඩ බලන තැන ඉඳලා පොලිස්පති ධූරයට ඔසවන්න මේ රටේ ඇත්ත කුඩුකාරයෝ මර්ධනය කිරීම ගැන අපි එකගයි. අපි එක කිව්වා. කුඩු මර්ධනය කිරීම ගැන, කුඩු නැති කිරීම ගැන, ඒක සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන ඒ ව්‍යාපාර මැඩ පැවැත්වීම ගැන අපි එකගයි. 100%ක් එකගයි. ඒක අපි කිව්වා. හැබැයි කිසිසේත් වැරද්දක් නොකරන අහිංසක කොල්ල කෙල්ලන්ව, අහිංසක තාත්තලව, අහිංසක අම්මලව කුඩු අයිස් වගේ මද්‍රව්‍ය හඳුන්වා දීලා යුක්තියට ටාකට් කව කරන්න භාවිතා කරන මේ තක්කඩි මෙහෙයුමට අපි විරුද්ධයි. අපි විරුද්ධයි. අපි විරුද්ධයි. ඒක පැහැදිලිව අපි කියනවා. ඒක තේරෙයි ඔබට. ඔබේ පවුලේ කෙනෙක්ට මේ වගේ මද්‍රව්‍යයක් හඳුන්වලා දීලා මේ වැඩේ කරානා. මේ වැඩේ කරානා. ඇයි මේ වැඩේ කරා කියලා කියන්න මේ වෙනකොට මානව හිමිකම් කමිෂන් සභාවේ නඩු විශාල ප්‍රමාණයක් තියෙනවා, පැමිණිලි විශාල ප්‍රමාණයක්. අපිට විශාල ප්‍රමාණයක් කතා කරලා තිනවා. ඇයි පොලිස් ස්ථානාධිපතිවරුන්ව සේස් රෙප්ලා ගන්නට දාලා කිව්වා නඩු මෙච්චරක් ඕනේ, DO මෙච්චර ගහන්න ඕනේ, හයිකෝට් මෙච්චරක් දෙන්න ඕනේ, කෝට් ඔෆ් අපීල් මෙච්චරක් දෙන්න ඕනේ. ටාකට් දුන්නේ. ටාකට් දුන්නේ. දැන් අපි තොරතුරු දැනගැනීමේ පනතයටදී අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා රජයේ රස පරීක්ෂකවරයාගේ. අපි ඉල්ලන්න බලාපොරොත්තු වෙනවා 2023 දෙසැම්බර් 17 වෙනිදා ඉඳලා 2024 මැයි 17 වෙනිදා වෙනකම් ගෙවුණු කාලය තුළ යුක්තිය මෙහෙයුම හරහා ලැබිච්ච මත්ද්‍රව්‍ය ප්‍රමාණය කොච්චරද, සාම්පල් ප්‍රමාණය කොච්චරද, එව්වල ඇත්තටම කොච්චර ප්‍රමාණයක් මත්ද්‍රව්‍ය තිබුණාද, කිසිසේත් මත්ද්‍රව්‍ය කියලා හඳුනාගත නොහැකි සාම්පල් කීයක් රස පරීක්ෂකවරයාට ලැබිලා තියෙනවද කියලා අපි දැන් තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලීමක් කරන්න සූදානම් වෙලා ඉන්නවා. අපි ඒකත් ලැබුණාට පස්සේ අපි යුක්තියේ නිර්වත මීට වඩා හොඳට අපි හෙලි කරන්න. ඒ නිසා එක පාරට නිකන් දැන් පොලිසියක් පහල වුණා කියලා තේ හිතන අයට මතක තියාගන්න. ඔය තමුන්ලා වැඩවාසය කරන පැතිවල, තමුන්ලා ජීවත් වෙන පැතිවල ගමකුත් තියෙනවා, මිනිස්සුත් ඉන්නවා. ඒ රටේ මිනිස්සු දැඩි ආර්ථික අර්බුදයකට පත් වෙලත් ඉන්නවා. ඒ මිනිස්සුන්ට කන්න බොන්න නැති වෙලා තියෙනවා. ඒ මිනිස්සුන්ට අත්‍යවශ්‍ය බෙහෙත් ටික නැති වෙලා තියෙනවා. ඒ පවුල්වල තරුණයා තරුණියට රැකියාවල් නැති වෙලා තියෙනවා. ළමයෙක්ව ඉස්කෝලේ යවා ගන්න අවම පහසුකම් ටික දී ගන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා තේරුම් ගන්න. ඒ නිසා මේ යුක්තියට අඬන බොරුවට මෙතන කිඹුල් කඳුළු එලන අයට අපි කියනවා ඔය මොන කයිය ගැහුවත් අපිට කමක් නැහැ. මොන කයිය ගැහුවත් කමක් නැහැ. මොකද නැට වෙනකොට ඒ රූකඩේ නූල තියෙන්නේ කාගේ අතේද කියලා නොදන්න තරමට මේ රටේ තොත්ත බබ්බු නැහැ. මේ රටේ තොත්ත බබ්බු නැහැ. ඒකයි ඇත්ත කතාව. ඒකයි ඇත්ත කතාව. ඒ නිසා දේශබන්දු තෙන්නකෝන් දැන් ලොකු කයිය ගැහුවානේ. දැන් රනිල් වික්‍රමසිංහ කිව්වානේ දාන්න ඕනේ, පත් කරන්න ඕනේ. දැන් දිනේෂ් ගුණවර්ධනලා පාර්ලිමේන්තුවේ කිව්වානේ පාර්ලිමේන්තුව බලා ගන්නම් කියලා. දැන් පොලිස්පති කෙනෙක් නැතුව රටේ දවස් කීයක්ද බලාගත්තද? කොහෙද බලාගත්? එහෙනම් අද වෙනකොට පොලිස්පති ගිහිල්ලා සීට් එකේ වාඩි වෙලා වැඩ කරගෙන යන්න එපා. දැන් ඔච්චර කයිය ගැහුවනම්, ඔච්චර කන්ෆිඩන්ස් තියෙනවනම් එයාලා කියන කතාව හරි, අනිත් අය කියන කතාව වැරදි, දේශබන්දු තෙන්නකෝන් සම්බන්ධයෙන් ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුව වැරදි, අපි තමයි උත්තරීතර, අපි තමයි පට්ට, අපි තමයි පොරවල්, උඹලා කවුද අපිට විරුද්ධව තීන්දු දෙන්න, උඹලා කවුද අපි ගැන තීරණ ගන්න? එහෙමනේ ඇහුවේ. එහෙම ඇහුවනම් කො දැන් පුළුවන් වෙන්න එපැයි. දේශබන්දු තෙන්නකෝන්ව වඩම්මගෙන ගිහිල්ලා සීට් එකේ වාඩි කරලා දේශබන්දු තෙන්නකෝන් ලව්වා නියෝග ක්‍රියාත්මක කරන්න. කරාද?
කරාද? කයිය විතරයි. කයියයි තව්වයි පොයියයි උපරිමෙන් තියෙනවා. උපරිමෙන් තියෙනවා. හැබැයි හැබැයි නීතියට බයයි. නීතියට බයයි. ඒ ගැන අපි සතුටුයි. ඒ ගැන අපි සතුටුයි. ඒ ගැන අපි සතුටුයි. ඒතකොට ඒ නිසා දේශබන්දු තෙන්නකෝන්ගේ පොලිස් පෙද්දූරේ ගැන මේ රටට දැන් මතකත් නැහැ. දැන් පොලිස්පති කවුද කියලා. ඒක ඇත්ත කතාව. ඇයි? අපි මේ වෙලාවේ ස්තුතිවන්ත වෙන්න ඕනේ තිරන්නාල සමාජ්‍යවරයාට. ඒ ස්තුතිය පුද කරන්න එපා. තිරන්නාල සමාජ්‍යවරයාට අපි ස්තුතිය පුද කරන්න ඕනේ. ඇයි? මහජන ආරක්ෂක ලේකම්වරයා ඊයේ දවසේ මැතිවෙන කමිෂන් සභාවට කැඳවලා තිබ්බා. මැතිවෙන කමිෂන් සභාවට ගිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා පැහැදිලිව කියලා තිබ්බා අවශ්‍ය පොලිසිය නිලධාරීන්ව මැතිවරණය සඳහා යොදවන්න මහජන ආරක්ෂක අමාත්‍යාංශය කටයුතු කරනවා කියලා. අපි දන්නවා ලේකම්තුමාට ওই තීන්දුව තනියෙන් ගන්න බෑ. ඒ සම්බන්ධයෙන් නිශ්චිතම තිරන්නාල සමාජ්‍යවරයාගේ මැදිහත් වීමක් තියෙන්න ඕනේ. ඒ සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමක් තියෙන්න ඕනේ. ඒ නිසා මේ මොහොතේ පවතින තත්ත්වය අවබෝධ කරගෙන ජනාධිපතිවරණයට ආරක්ෂාවට අවශ්‍ය කරන පොලිස් නිලධාරීන් සපයන්න තිරන්නාල සමාජ්‍යවරයා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යවරයා හැටියට ගත්ත තීරණය ගැන සහ තම අමාත්‍යංශයේ ලේකම්වරයාව ඒ සඳහා යොමු කරලා කටයුතු කිරීම ගැන අපි තිරන්නාල සමාජ්‍යවරයාට මේ මොහොතේ ස්තුතිවන්ත වෙන්න කැමතියි. අපේ ස්තුතිය තිරන්නාල සමාජ්‍යවරයාට අපි පුද කරනවා. ඒත් එක්කම අපි කියනවා මේ වගේ යථාර්ථයට මුහුණ දීගෙන අපි ඉස්සරහට යමු. අපි යථාර්ථයට මුහුණ දෙමු. අපි කාටවත් විරුද්ධ නැහැ. අපි කාගෙවත් වැඩපිළිවෙලට විරුද්ධ නැහැ. අපි ප්‍රතිපත්ති සම්බන්ධයෙන් තමයි අපේ ගැට නීතිය. මතවාද සම්බන්ධයෙන් තමයි අපේ ගැට නීතිය. ඒත් එක්කම දැන් මේ වෙනකොට බරපතල ප්‍රශ්නයක් පැන නැගිලා තියෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ එයා අපේක්ෂකයෙක් නිසා එයාට දැන් පත්වීම් සිදු කරන්න බෑ. එයා පත්වීම් සිදු කරොත් ඒක මැතිවරණ නීති උල්ලංඝනය වීමක් සිද්ධ වෙයි කියලා. මම මේ ගැන සැහැන් ටිකක් කල්පනා කරා. දැන් අපි බලමු ඇත්තටම කෙනෙක් අපේක්ෂකයෙක් වෙන්නේ කොයි වෙලාවෙද කියලා. දැන් රනිල් වික්‍රමසිංහ මේ වෙනකන් කරලා තියෙන්නේ අපමුදල් තැන්පත් කිරීම විතරයි. යමෙක් අපමුදල් තැන්පත් කළ පමණින් ඔහු අපේක්ෂකයෙක් වෙනවා. අපි කියන්නේ එහෙම වෙන්නේ නැහැ. ඊළඟ අවස්ථාව මොකද්ද? නාම යෝජනා පත්‍ර බාර දෙනවා. ඒකට තව කල් තියෙනවා. යමෙක් නාම යෝජනා පත්‍රය බාර දුන් පමණින් ඔහු අපේක්ෂකයෙක් වෙනවාද? අපි කියන්නේ එහෙම වෙන්නේ නැහැ. ඇයි? ඇයි එහෙම වෙන්නේ නැත්තේ? යම් තැනැත්තෙක් අපේක්ෂකයෙක් බවට පත් වෙන්නේ මැතිවරණ කමිෂන් සභාව විසින් ඔහුගේ හෝ ඇයගේ නාම යෝජනා පත්‍රය පිළිගත්තා යයි තීරණය කරාට පස්සේ. තීරණය කරාට පස්සේ මොකද්ද මේ කියන්නේ? මැතිවරණ කමිෂන් සභාව යම් කෙනෙක්ගේ නාම යෝජනා පත්‍රය පිළිගත්තේ නැත්තම් ප්‍රතික්ෂේප කරොත් මොකද වෙන්නේ? ඔහු අපේක්ෂකෙක් වෙන්නේ නැහැ. ඒ නිසා යම් තැනැත්තෙක්ගේ නාම යෝජනා පත්‍රය මැතිවරණ කමිෂන් සභාව පිළිගැනීමට එකඟ වෙන තැන තමයි, එකඟ වෙන මොහොතේදි තමයි ඔහු අපේක්ෂකයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා අපමුදල් තැන්පත් කරා කියලා කිසි කෙනෙක් අපේක්ෂකයෙක් වෙන්නේ නැහැ. නාම යෝජනා පත්‍ර බාර දුන්නා කියලා කිසි කෙනෙක් අපේක්ෂකයෙක් වෙන්නේ නැහැ. මැතිවරණ කමිෂන් සභාව ඔවුන්ගේ නාම යෝජනා පත්‍රය බාරගත් බවට තීරණය කරාට පස්සේ තමයි, අත්සනිය දුවට පස්සේ තමයි යම් තැනැත්තෙක් අපේක්ෂකයෙක් බවට පත් වෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහට එයාගේ සිහින ලෝකයේ අපේක්ෂකයෙක් හැටියට ඉන්න පුළුවන්. හැබැයි රනිල් වික්‍රමසිංහ කියන්නේ තාමත් මේ රටේ මැතිවරණ කමිෂන් සභාව පිළිගත්ත අපේක්ෂකයෙක් නෙමෙයි. එමෙන්න ඒ නිසා රනිල් වික්‍රමසිංහට යම් යම් කාර්යයන් කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් වෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් අපි මේ අපේක්ෂකයෙක් වුණා කියලා මතක තියාගන්න. ජනාධිපතිවරයාට ව්‍යවස්ථාව මගින් පැවරලා තියෙන කාර්යයන් ක්‍රියාත්මක කරන්න ඒක බාධාවක් වෙන්නේ නැහැ. ඇයි? යම් අවස්ථාවක රනිල් වික්‍රමසිංහගේ මේ සිඟිති ආතල් කෑල්ල අයින් කරලා රනිල් වික්‍රමසිංහගේ සිඟිති මොලේට එහා ගිය පරිණත වෘකයාගේ නරියාගේ මොලේ පාවිච්චි කළා. රනිල් වික්‍රමසිංහ හිතුවොත් රනිල් වික්‍රමසිංහ දන්නවා
යම් අවස්ථාවක මම අපේක්ෂකෙක් කියලා ජනාධිපතිගේ කාර්යභාරය අතහැරියොත් මෙරට අරාජික වෙනවා, පාලකයෙක් නැති වෙලා යනවා. එහෙමනම් නීති සම්පාදනය කරන්න ඕනේ යම් අවස්ථාවකදී ඉන්න ජනාධිපතිවරයා ඉදිරි ජනාධිපතිවරයා සඳහා ඉදිරිපත් වෙනවා නම් ඔහු ධූරයෙන් ඉවත් වෙලා ඒ වෙනුවට වැඩබලන ජනාධිපතිවරයෙක් රටටපත් කරන්න ඕනි කියලා. මේකේ එහෙම එකක් වෙන්නේ නැහැ. මේකේ ඉන්න ජනාධිපති අපේක්ෂකත්වයට ඉදිරිපත් වීම සිද්ධ වෙලා තියෙනවා. අලුත් ජනාධිපතිපත් වෙලා ඔහු දිරුන්දීම සිද්ධ වෙන තෙක් ඉන්න ජනාධිපතිවරයා ඒ ධූරයේ කාර්ය සහ කර්තව්‍යයන් ක්‍රියාත්මක කිරීමේ වගකීම දරනවා. දැන් රනිල් වික්‍රමසිංහට වෙන්න පුළුවන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි 21 වෙනිදාන් පස්සේ රනිල් වික්‍රමසිංහට අධිකරණයට අපහාස කරාය කියලා නඩුවක් වැටෙන්න පුළුවන්. එක දෙවෙනි එක තමයි රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා හැටියට ක්‍රියාත්මක කළ යුතු ව්‍යවස්ථාපිත වගකීම, කාර්ය හා කර්තව්‍ය නිසි ලෙස ඉටු නොකළාය කියලා රනිල් වික්‍රමසිංහ ඒ හරහා මේ රටට බරපතල අගතියක් ගෙන දුන්නායි කියලා රනිල් වික්‍රමසිංහට විරුද්ධව නඩුවක් වැටෙන්න පුළුවන්. එනිසා මේ වෙලාවේ බලයෙන් මත් වෙලා හීනවලින් උන්මත්තක භාවයට පත් වෙලා මගේ සිහිනය මට දකින්න ඉඩ හරින්න කියලා එහෙම විතරක් ඉඳලා මේ රට අරාජික කරන්න කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. කාටවත් ඉඩ දෙන්න පුළුවන් කමක් නැහැ. රනිල් වික්‍රමසිංහ කියන්නේ නීතිඥවරේ. අඩුමතරම ඔය වටේ ඉන්නවා තව ජනාධිපති නීතිඥවරු ටිකක්. ඉන්නවා ජනාධිපති නීති අධ්‍යක්ෂකලා. නීති අධ්‍යක්ෂ ජෙනරාල් කෙනෙක්. නීති අධ්‍යක්ෂකලා ඉන්න 70 බුරුත්තා. අපි කියන්නේ ජනාධිපතිට කියන්න අඩුමතරමේ අපේක්ෂකේ බවට පත් වෙන්නේ කොයි මොහොතේද කියලා. ඒ නිසා ඒ අනුව කටයුතු කරන්න ජනාධිපතිවරයාට උපදෙස් දෙන්න කියලා වටේ ඉන්න නීතිඥවරුන්ගෙන් අපි ඉල්ලා සිටිනවා. අනික් කාරණේ තමයි රනිල් වික්‍රමසිංහ ගැන මේ මොහොතේ මට දැන් ඉතින් මේක බුකියේ වැල්ලිලා මට ගහගෙන ගියාට වැඩක් නැහැ. හැමදාම දන්නවා මනෝජ් නානයක්කාර හිතර දැනන දේ වෙනුවෙන් පෙනී ඉන්නවා, හිතර දැනන කතාව කියනවා. ඒක අදටත් එහෙමයි හෙටටත් එහෙමයි. කවුරු කොහොම කිව්වත් අපේ ස්ථාවරේ අපි ඉන්නේ. මේ වෙලාවේ මම කියන්නේ එක කාරණයක් සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ ගැන අපිට පොඩි ආදරයක් ඇති වෙලා තියෙනවා. පොඩි ලව් එකක් තියෙනවා. ඇයි? රාජපක්ෂ තක්කඩි නඩේට මේ රනිල් වික්‍රමසිංහ අත්කල්ලා දීලා තියෙන ඉරණම ගැන මේක ඩ්‍රාමා එකක් නෙමෙයි නං හොඳේ. රනිලුයි රාජපක්ෂයි එකතු වෙලා කරන ඩ්‍රාමා එකක් නෙමෙයි නං. බැසිලුයි රනිලුයි එකතු වෙලා ලියපු ස්ක්‍රිප්ට් එකක්, තිරපිටපතක් නෙමෙයි නං. ඇත්තටම පොහොට්ටුවට මේ ආනිසංශ නම් ඇති වෙලා තියෙන්නේ. මෙන්න මේ රට බංකොලොත් කරපු, රට කාබාසිනියා කරපු, රට නන්නත්තාර කරපු මේ රටේ මිනිස්සු ගැන පයිසකට හිතන්නේ නැතුව තමන්ගේ පවුලයි තමන්ගේ ළමයිනුයි සල්ලි වස්තුවයි දේපලයි තමන්ගේ බලයයි තමන්ගේ ජනප්‍රියතාවයයි ගැන විතරක් හීන දැකපු මේ තක්කඩි රාජපක්ෂ නඩේට අද මේ අත්කරලා දීලා තියෙන සහ අත් වෙමින් තියෙන ඉරණම ගැන අපිට සතුටක් තියෙනවා. ඒක සාහසික සතුටක්. ඒක වෙන්නේ නැති. ඒ සතුට මහා කාලකන්නි සතුටක් වෙන්නේ නැති. හැබැයි මේ රට ගැන හිතලා රට පැත්තේ හිටගන්න කෙනෙක් විදියට රට වෙනුවෙන් කතා කරන කෙනෙක් විදියට නිශ්චිතවම අපිට සතුටක් තියෙනවා මේ රාජපක්ෂ නඩේට මේ අත් වෙලා තියෙන ඉරණම ගැන. ඉරණම ගැන. ඔතනින් නැවතලා හරියන්නේ නැහැ. මේ රාජපක්ෂලා හොරා කාපු සල්ලි නැවත රටට අත්පත් කරගන්න යාන්ත්‍රණය හදන්න ඕනේ. මේ රාජපක්ෂලා ජම්පරේ අඳලා හිරේ යවන්න ඕනේ. ඇයි? මේ රට ආර්ථිකමය වශයෙන්, සමාජීය වශයෙන්, දේශපාලන වශයෙන් බංකොලොත් කරේ මේ රාජපක්ෂ තක්කඩි නඩේ නිසා. තක්කඩි නඩේ නිසා. ඒ නිසා නිශ්චිතවම ඒ කාර්ය සඳහා අපිට කරන්න පුළුවන් උපරිම දේ සහ අපිට කරන්න පුළුවන් සහයෝගය අපි ලබා දීම සිද්ධ කරනවා. ඒත් එක්කම රනිල් දැන් හිතන් ඉන්නවා නම් මම දැන් දිනු. අපි දැන් දින්නා. ඇයි? පොහොට්ටුවේ හිටපු සෙට් එකම දැන් ඉන්නේ මංගාව කියලා. අපි කියනවා ඔය පොහොට්ටුවේ සෙට් එක මහින්ද රාජපක්ෂ ගාව හිටියක් ඔය පොහොට්ටුව පරාදයි. ඔය පොහොට්ටුවේ සෙට් එක රනිල් වික්‍රමසිංහ ගාවට ආවා කියලා අමුතු මගුලක් වෙන්න දෙයක් නැහැ. රනිල් වික්‍රමසිංහත් පරාදයි. ඇයි? මේ රට බංකලොත් කරපු ඒ තක්කඩි රැලට විරුද්ධව තමයි මිනිස්සු අරගලයක් කරේ. මිනිස්සු තමන්ගේ අදහස මතවාදය වෙනස් කරලා දෙන දෙයක් කාලා වෙන දෙයක් වෙද්දෙන් කියලා බලාගෙන හිටපු ක්‍රමවේදය මිදිලා නෑ උඹලා අපිට ගැහුවොත් අපි උඹලාට පෙරලා ගහනවා, උඹලා අපිව අසරණ කරොත් අපි උඹලව නිරපා හරිනවා
කියන තීන්දුව ගත්තේ මේ රටේ මිනිස්සු. එනිසා මේ පොහොට්ටුවේ මන්ත්‍රීවරු කොතන හිටියත් එයාලට තියෙන්නේ මීළඟ ඡන්දෙදි එයාලට එයාලගේ මන්ත්‍රී දුර කිසිවක් ලැබෙන්නේ නැහැ. එයාලට කිසිවක් ලැබෙන්නේ නැහැ. එයාලා මේ දේශපාලන ඉතිහාසෙ අතුගාලා දාන්න මේ රටේ මිනිස්සු දතකට මැදගෙන බලාගෙන ඉන්නේ. දතකට මැදගෙන බලාගෙන ඉන්නේ. ඒ නිසා ප්‍රසන්න රණතුංගලා මහින්දානන්දලා මේ රට බංකලොත් කරපු අනිත් නඩේ ලන්සලා ඔය එකී මෙකී නොකී මොකා කොතන ගිහිල්ලා කඳවුර බැඳගත්තත් ඒ කඳවුර පරාජය වීම මිසක්ක වෙන කිසිවක් සිද්ධ වෙන්නේ නැහැ. ඒක මේ රටේ මිනිස්සු 2022 දී තීරණය කළා තියෙනවා. ඒ තීරණය ක්‍රියාවට නගන මොහොත විතරයි සැප්තැම්බර් 21 වෙනිදා තියෙන්නේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ ගාව ඉන්න කට්ටිය මාරට ගණන් හදනවා නම් දැන් මෙහෙමත් ආවා දැන් මෙහෙමත් ආවා කියලා 21 වෙනිදෙන් පස්සේ බලා ගන්න පුළුවන් කොහොමද මේ රටේ මිනිස්සු කටයුතු කරලා තියෙන්නේ කියලා. කොහොමද මේ රටේ මිනිස්සු කටයුතු කරලා තියෙන්නේ කියලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහ හදන ඔලුගෙඩි ගණන් සූත්‍රේ මම හිතන්නේ සජබෙනුත් කීප දිනේ කියයි නේ යන්න වගේ ඉන්න එක්කෙනෙක් දෙන්නෙක් අපි දැක්ක අයියේ ඔය මොනාක් ඉම්පීරියල් එක පැත්තෙමත් රවුමක් ගහලා තිබ්බා. වෝටර් සෙජ් හරි මොනාක් ඉම්පීරියල් එක පැත්තේ හරි සමහර අය අපි දැක්කා මාධ්‍යවේදියෝ ප්‍රශ්න අහනකොට හරියට කේන්ති ගිය සමහර නෝනලා හිටියා නේ ඊ අපි දැක්ක එහෙම අය හැසිරිච්ච විදිය. ඒ නිසා ඔය තත්ත්වය සියල්ල කොහොම තිබ්බත් මේ රටේ මිනිස්සු මොකද්ද කරන්න ඕනි කියලා තීරණය කළ ඉවරයි. ඒ නිසා රට බංකොලොත් කරපු රාජපක්ෂ නඩය තමන්ගේ දූරෝලින් එළවල පළවා හැරියා වගේම ජනතාව අපේක්ෂා කරපු වෙනස මුදුන්පත් වෙන්න ඉඩ නොදීපු රනිල් වික්‍රමසිංහව යවන විදියත් මේ වෙනකොට මේ රටේ මිනිස්සු තීරණය කළ ඉවරයි. ඒ නිසා මේ රටේ ඉන්න මගේ ආදරණීය අම්මා තාත්තා සහෝදරය සහෝදරියට අපි කියනවා තරුණයා තරුණියට අපි කියනවා සබුද්ධික වෙන්න සිහිබුද්ධියෙන් බලන්න වරප්‍රසාද වරදාන මේ සියල්ලක් ඔබේ දොරකඩ එන කාලය ඇවිල්ලා තියෙනවා. පරණ විදිහටම වැසිකිලි පෝච්චියට තහඩුවට ඇස්බෙස්ටෝ ෂීට් එකට අරක්කු බෝතලයට කෑම පාස්සලයට රුපියල් 5000ට රස්සාවට ගේ ළඟ දාන ලයිට් එකට ඔබ තවත් රැවටෙන සූදානම් නම් මීට පස්සේ මේ රටට ගෙන්නන්න ඕනේ හාල් නෙමෙයි පුන්නක්කු. බොහොම ස්තුතියි. You're watching the Life Traveler channel.